IT සහ ඉංග්‍රීසි වලට. E-soft Metro Campus. බැසිල් රාජපක්ෂ මැතිතුමාට රට පාලනය කරන්න හැකි වෙලා තියෙන්නේ 20 වෙනි සංශෝධනයේ හරහා මුදල් ලැබතු උණු නිසා නෙවෙයි 20 වෙනි සංශෝධනයේ රිංගලා පොහොට්ටුවේ නායකයා වුණු නිසායි. ඒ වගේම අර්ජුන මහේන්ද්‍රන්ට මහ බැංකුව අධිපති වෙලා මහා දෙවන්ත හොරකමක් කරන්න පුළුවන් වුණෙත් 19 වෙනි සංශෝධනයේ තිබ්බ තවත් හිලකින් රිංගලා කියන එකත් අපි සිහිපත් කරන්න ඕනේ. ඒ නිසා 19 වෙනි සංශෝධනයේ ගෙනාපු අවස්ථාවේ වැහුවේ නැති හිල් ටිකක් අපි දැන් වැසිය යුතුයි. ඒ නිසා මේ අර්බුදයට විසඳුමක් විදියට 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට අපි කටයුතු කරනවා. 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ජනාධිපති ධූරයේ පමණක් නෙවෙයි දිවිත්ව පුරවැසියෙකුට රාජ්‍යයේ කිසිම වැදගත් අනතුරක් දැරීමට තහනම් කරනවා. ප්‍රාදේශීය සභාවෙන් පටන් ගත්තම කිසිම මහජන නියෝජිතයෙක් ආණ්ඩුවේ කිසිම තනතුරක් ඒ වගේම අධිකරණයේ විනිසුරුවරුන් විදියට අධිකරණයේ කිසිම තනතුරක් දැරීමට දිවිත්ව පුරවැසියන් නුසුදුසුම් බවට පත්කරන 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි අප්‍රේල් මාසයේ තුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා.